Acting Cabinet Spokesman Lakshman Yapa gave a slammed statement by ex-Army Chief Sarath Fonseca to the foreign media on allegations against war crimes in relation to military operations. Abhevardhana told reporters on Thursday that it is the responsibility of the government to respond to any allegation against the humanitarian operation conducted during the final stages of the war. අපි යුද අපරාධ ගන්න මේ කියන්නේ ඒ කියන්නේ LLRC report එකේ තියෙන ඒවාට අපි උත්තර දෙනවා. අපි උත්තර දෙනකොට අපි මොනවා හරි දෙයක් අපි පෙන්වන්න ඕන ඒ පිළිබඳ වார்த்தාවක් අපි හදලා මෙන්න මේක එහෙම දෙයක් සිදු නැtei කියලා අපි දෙනවා. අපි ගිහිලා සාක්ෂි දෙන්න කලින් අපි තීන්දුව කරන්නේ මොකටද? ඒක අපිට අහලා තියෙන ලිපියට අපි උත්තර දෙන එකනේ තියෙන්නේ. දැන් ගිහිලා මේ ජාත්‍යන්තර වලට ගිහිලා මුණ දෙන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. අපිට ඔය පුළුවමට උත්තර දෙන එකයි අපි තියෙන්නේ. ඒ උත්තර දීම රජය කරගෙන යනවා. අයි අපි නොකරපු වරදක් ඔප්පු කළ යුත්තේ. අපි වරදකට අපි සාක්ෂි දැන් ඔය war crime කියන එක කතා කරන්න යන්නේ. ඇයි අපි war crime නොකරු? ඇයි ඒකට සාතිකයක් දෙන්න යන්නේ? ඒ නිසා මේ කාගේ හරි න්‍යාය පත්‍රයක් යටින් තියනවද දන්නේ නැහැ අපි. මොනවා හරි සම්බන්ධයි. යම් යම් රටවල් එක්ක ඒවට අපිට සම්බන්ධ වෙන්න බෑ අපි අපේ ඉන්නේ අපේ ස්ථාවර නෑ ඉතින් මූණ හංග ගන්න දෙයක් නෑනේ දවස් 10ක් රටේ නැති කෙනෙකුට යුද්ධයේ අවසාන කාලේ රටේ නැති අයට ඕන දෙයක් කියන්න පුළුවන් යුද්ධයේ අවසාන දවස් 10 රටේ හිටියේ නැති වුණාම කියන්න පුළුවන් ඉතින් අපි දන්නේ න්‍යාය පත්‍රයේ පිටිපස්සේ මොනවද තියෙන්නේ කියලා Abhevardhana said that some politicians are now attempting to get political advantages using Fonseca who was released from prison on Monday Minister addressing the media stated that the former army commander's support can shift to any side including the side of the government depending on the situation. Sarath Fonseca mahata athule hitiyata satutu aya inno tikak thawa athule hitiyana. Mokada me vyapare geniyanna puluwa. Dan Sarath Fonseca mahata eliyata awata passe karunu hoyena ithuru tikak issarahata geniyana. Thawa monada apita karunu tiyenne Sarath Fonseca vikuna vikuna yanna kiya. එතකොට ඒකට කරුණු හොයන අයට මේ කරුණු හොයා ගන්න පුළුවන්. ඒ පාණෙන් එළිය බලන්න හදනවා සරත් පොන්සේකා මහතාගේ පාණේ. හැබැයි මේ පාණේ එළිය මොන පැත්තට හිටානිද වැටේද කියලා කාටවත් කියන්න බෑ. එළිය ඔය හිතන පැත්තට නෙවෙයි වෙන පැත්තකට හැරෙන්න පුළුවන්. ඒකත් බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා. නෑ මං කියේ පාණ එළිය බලාගෙන ඉන්න සමහර අය තමයි පාණ මොන පැත්තට හැරෙන්නේ දන්නේ නෑ. ඒකනේ නෑ සමහරට පාන ආණ්ඩුවේ පැත්තට හැරෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් The government is to expedite its trials on LTT detainees by expanding the court base and speeding up the preparation case files to present them to the courts through Attorney General's department තියෙන උසාවිය වල මේක අහන් යන ප්‍රමාණය අහගෙන යනවා ඊළඟට පවතින නඩු මන්නාරම වවුනියාව හා අනුරාධපුරයේ මහා අධිකරණයේ වෙත යොමු කරමින් ඒක තව පැත්තකින් කඩනම් කරා. මන්නාරම මහාධිකරණයේ ඉදිකිරීම් කටයුතු අවසන් කළා තියෙනවා දැනට. ඒක ඉතාමත්ම ඉක්මනින් පටන් ගන්න. ඊළඟට අනුරාධපුරයේ අලුත් නව මහාධිකරණයක් ස්ථාපිත කරා. ඒ වගේම වවුනියාව මහාධිකරණය දැනටමත් පිහිටවලා තියෙනවා. ඒකේ කටයුතු කඩිනමින්ම මේ නඩු ඒ ප්‍රදේශවලට ඉදිරිපත් කළා. ඒ උසාවියට ඉදිරිපත් කළා මේවා ක්‍රියාත්මක කරා. ඒ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව දැනට කටයුතු කරගෙන යනවා. Rejecting a statement by TNA parliamentarian R. Sambandan, Abhevardhana said that there are no political prisoners in the island. According to government figures, there are 359 persons in custody who have been given charge sheets by court and another 309 persons being investigated in relation to terrorist activities. එනිසා මේ 650 දෙනා ගැන අපි පැහැදිලිව මාධ්‍යට කියන්න ඕන ලංකාවේ දේශපාලන හේතුන් මත සිරකරුවන් රඳවාගෙන නොමැති බව. මේ තියෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ. එතකොට ඒක වැරදි මතයක් දෙන්න බෑ ජාත්‍යන්තරයටත් පිටත් මේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ නෙවෙයි මේ සෙනිකල් මේ රදෝගෙන ඉන්නවා කියලා. ඒ නිසා අපි පැහැදිලි කරන්න ඕන මේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ චෝදනා තියෙන අය මේ ඉන්නේ. Sri Lanka will build a 24-kilometer long road in the island's south for 1.98 billion rupees with credit from the Commercial Bank and DFCC Bank, Minister Lakshman Yapa Abhevardhana said. The road from Matara to Hakmana will connect to a planned expressway running to Hambantota. The road will be built by domestic contractors. මේක විශේෂයෙන් හේතුවක් වෙන්නේ අධිවේගී මාර්ගය
දෙවන කොටස තුන්වෙනි කොටස හම්බන්තොට හරහා යනකොට නිහලුව මාර්ගයට නිහලුවේදී මේ මාර්ගයේ සම්බන්ධ වීමට අධිවේගී මාර්ගයේ නිහලුව හරහා යනකොට නිහරු මාර්ගයට සම්බන්ධ වෙනකොට ඒකට සාපේක්ෂ මාර්ගයක් හැටියට මේක වැඩි දියුණු කරන්න අමාත්‍ය මණ්ඩලයේ මේ විශාල මුදල ලබා දීමට තීන්දුව කරා. විශේෂයෙන් මේ ලබා ගත්තේ කොමර්ෂල් බැංකුව හා DFCC යන බැංකුවකින් ණයක් වශයෙන් කොන්ත්‍රාත්කරුවන් ලබා දීමට අවශ්‍ය අපකරයක් භාණ්ඩාගාරයේ වෙතින් ලබා දීලා මේ මුදල් ප්‍රතිපාදන ලබා දීමට තීන්දුව කරා. Commercial bank will provide a loan of 1.4 billion rupees. The loan period will be for 14 years with a 2.5-year grace period at an interest rate of 9%. DFCC will provide 589 million rupees for a period of 14 years at 9% interest rate with half yearly repayment plan. Both loans will be covered by treasury guarantees. The Embassy of France in Sri Lanka, together with the Ministry of Cultural Affairs, is holding the French Spring Festival, a French cultural event in the island. The festival will be held from 15 to 24 July at BMICH. The event plans to strengthen the cultural cooperation between local and French artists, and it hopes to rebuild the youth who suffered from the three-decade-long war. I firmly believe that the arts can bring communities, people, nations, and countries closer to each other. In this spirit, I asked my colleague who organized the festival to take the opportunity provided by the visit of the dozen of French invited artists to multiply the contacts between them, those artists, and Sri Lankan artists belonging to different communities of the country. The event will feature music, photography, cinema, dance, literature, and French cuisine. You can now follow Debrief on YouTube, Twitter, and Facebook.